පාස්කු ප්‍රහාරය පිළිබඳව විවිධ ගරු මන්ත්‍රීතුමාලා ඇමතිතුමාලා අදහස් ඉදිරිපත් කරා. ඒ අතරතුර ගරු ශානක්‍යන් මාණිකරසන් මන්ත්‍රීතුමා බරපතල චෝදනාවක් කරා අධිකරණයේ විනිසුරුවරුන් ගණනාවකට සහ අධිකරණ ශාස්ත්‍රයටම පාස්කු ප්‍රහාරය පිළිබඳව සත්‍ය ගවේෂණය කරගත යුතුමයි. එතකොට මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව මෙතෙක් යම්තාක් දුරකට යුක්තිය ඉෂ්ට කරලා තියෙන අධිකරණය තමයි අධිකරණ නඩු තීන්දුව ගණනාවක් දීලා තියෙනවා. මෞලාන කියන තැනැත්තා චැනල් 4 එකට දුන්නේ නැති ප්‍රකාශය එතුමා ළඟ තියෙනවා. එතුමා ඒක පාර්ලිමේන්තුවේ ඊයේ වාදනය කරලා පෙන්නුවා. එතකොට ඒක චැනල් 4 එකෙත් නැහැ. එතන මෞලානා විශේෂ ප්‍රකාශයක් ශානක්‍යන් මන්ත්‍රීතුමාට දීලා තියෙනවා. මේ කටයුත්ත සාර්ථක වෙටු කරන්න සත්‍ය ගවේෂණය කරන්න පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට කරන්න ඒ ශානක්‍යන් මන්ත්‍රීතුමා ළඟ තියෙන සාක්ෂි ඉදිරිපත් කරන්න ඕන. ඒක චැනල් 4 නාලිකාවේ කියනකම් ඉන්න ඕන නැහැ. ඔහුට යුතුයකමක් තියෙනවා පුරවැසියෙක් විදියට විශේෂ මන්ත්‍රීවරයෙක් විදියට ඒ සාක්ෂි ගිහිල්ලා CID එකට ඉදිරිපත් කරන්න. ගරු කතානායකතුමනි, ඇත්තර වශයෙන් පාස්කු ප්‍රහාරය මුළු රටම වින්දිතය තමයි. ඒකෙන් වෙච්ච හානිය මෙතකයි කියන්න බෑ. හැබැයි මේ පාස්කු ප්‍රහාරය වෙන්නට කලින් ඔබතුමා දන්නවා මාස 29කට කලින් මම මේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන කිව්වා මෙන්න මේ වගේ කටයුත්තක් කරනවා. මාස 29ක් ගියා. එදා ඉඳලා මම තමයි පාස්කු ප්‍රහාරය වින්දිතය බවට පත් වෙලා තිබුණේ මාස 29ක්. මේ රට ගිනි තියන්න හද නැමෙන්නේ කියලා ඔක්කොම චෝදනා කරා. ඉතින් ගරු කතානායකතුමනි, මම ඔබතුමාට අවධාරණය කරන්නේ මේ සිද්ධ වුණු දේ වුණා තමයි. හැබැයි ඒ වගේ කාරණයකදී උනාට පස්සේ පරීක්ෂණ පවත්නවා, කොමිෂන් දානවා, නඩු පවරනවා, ඒක නෙමෙයි වැදගත්කම. ඒක නෙමෙයි අවශ්‍යතාවය. අවශ්‍යතාවය තිබුණේ මේක වළක්වා ගැනීමට. කොළඹ ප්‍රදේශයේ ඉතාමත්ම අපක්ෂපාතීව විනිවිද භාවයෙන් යුක්තව තොරතුරු කරුණු කාරණා හොයලා බලලා ඒ අවංක අධිකරණ තීන්දුව ලබා දෙන්න විනිශ්චයකාරවරුන් ගණනාව මාරු කර යැවීමේ උත්සාහයක් තිබෙනවා. මුල් අවස්ථා අධිකරණවල, මහා අධිකරණවල, දිසා අධිකරණවල, මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරයෙකු එක ස්ථානයක සාමාන්‍යයෙන් ගත කළ යුතු කාලය වසර 3යි. ඒ වසර 3 ගියාට පස්සේ උන්ට මාරුවෙන් ලබා දෙනවා. සුවිශේෂ හේතු හෝ අවශ්‍යතාවයන් මත සමහරලාට අවුරුදු 3ට අඩු කාලයක් සීමාවකදී මාරු කිරීම සිදු කරනවා. ඒක නිසා ඒක දේශපාලනයට සම්බන්ධ කරන්න එපැයි කියලා, එහෙම කිරීම මගින් අධිකරණය අවතක්සේරු කරන්න එපැයි කියලා මම ධම්මත්ම ගෞරවයෙන් සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා.